හරි ආයුබෝවන් දරුවනේ අපි අද දවසේ මනම් කතා කරන්න යන්නේ අපේ 9 වෙනි එකකින් තමයි පටන් ගන්න යන්නේ 9 වෙනි එකකේ විදිහට අපි කතා කරන්නේ සංප්‍රයුක්ත බලය සම්බන්ධයෙන් හැබැයි ඔයාලගේ නිබන්ධනයේ ඇත්තේ සංප්‍රයුක්ත බලය ගැන විතරක් නෙමෙයි සංප්‍රයුක්ත බලය බල සම්පූර්ණතාවය බල ගුරුණිය කියන මාතෘකා තුනක් එක ළඟ එකම නිබන්ධන කොටස ඇතුළ ඇති එතකොට මේ මාතෘකා තුනම පුතේ භෞතික විද්‍යා මාතෘකා මේ මාතෘකා තුන එකට අරගෙන කතා කරන්න ඔය මැද තියෙන 10 වෙනි එකකය ඒ කියන්නේ රසායනික බන්ධන කියන එකේ චුට්ටක් පැත්තකින් තියලා තමයි 9 11 12 කියන එකක තුන එකව කතා කරන්න මොකද බොහොම ළඟින් සම්බන්ධ වෙලා යන එකටම යන එකක තුනක් නිසා හරි අපේ තෝර මුලින්ම අහනම් අවධානය දෙමු අපේ මේ එකක තුනේ පළවෙනි කොටස බල සංප්‍රයුක්ත නැත්නම් සංප්‍රයුක්ත බලය සම්බන්ධයි එතකොට පුතේ සම්ප්‍රයුක්ත බලය ගැන කතා කරනවාම වෙනුවට මම නිකම් පොඩි කාරණයක් මෙහෙම කියන්නම්කෝ ඔයාලා අපි ඕන තරම් අත්දැකලා තියෙන එදිනදා ජීවිතයේ සංසිද්ධියක් තමයි මේ අපිට ඕන තරම් සිද්ධ වෙනවා මග පාරට යනකොට දැන් ලංකාව වගේ රටක විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවාවල යන එනකොට සිද්ධ වෙන දෙයක් තමයි ඔය වාහන මග ඉදීම නේද සාමාන්‍ය ඉඳලා ඉස්කෝලේ ට්‍රිප් එහෙම යන කාලේ කනේ එහෙම කාලයක් තිබුණා මතක ඇති ගොඩාක් කලින් ගොඩාක් ඈත පිට මේ කාලේ ඉස්කෝල ට්‍රිප් එහෙම ගිය කාලයක් තිබුණා ලංකාවේ ඒ වගේ කාලේ ඔය ට්‍රිප් එහෙම යනකොට සමහර ලාවට වාහන මග හිටිනවා එතකොට මොකද කරන්නේ පදු කරන්න කියලා කියනවා නේ එතකොට වාහනයක් මග නතර වෙලා ඒ වාහනේ තල්ලු කරන අවස්ථාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔය ලොකු අල්මාරියක් කබඩ් එකක් නැත්නම් ලොකු මේසයක් මොන හරි ගෙදර තියෙන ලොකු උපකරණයක් තැනකින් තවත් තැනකට අරගෙන යන අවස්ථාවක් තල්ලු කරන අවස්ථාවක් වෙන්න පුළුවන් මේ වගේ හැම අවස්ථාවකම මේ කාර්යයන් තනි කෙනෙක්ට කරන්න බෑ ඒක අපි දන්නවා තනි කෙනෙක්ට වාහනයක් තනියෙන් තල්ලු කරන ටිකක් අමාරුයි හැබැයි දෙතුන් දෙනෙක් එකතු වුණාම මේ වැඩේ කරගන්න පුළුවන් පහසුවක් වෙනවා එතකොට අපි නිකමට හිතමු දැන් අර කොමික් ෆිල්ම්ස් නැත්නම් අපි කියන්නේ අර එහෙම කාටුන් චිත්‍රපටි වල එහෙම ඉන්නේ නේද හල්ක් වගේ චරිත ඉන්නවනේ මතක ඇති නේද හල්ක් හැමෝටම දැන් ඔයාලා 10 වසරේ කියලා නෑ මම දන්නවා ටීවී එකේ කාටුන් එකක් හැමනකොට තාම ඇස් දෙකේ තෙල් දුවනවා මේ වගේ චරිත ඔයාලා හොඳට දන්නවා ඉතින් ඒත් අපි හිතමු නැත්නම් අපේ ලංකාවේ තියෙන මේ වගේ නේද දසමහා යෝධයෝ කියන්නේ මේ වගේ යෝධ ශරීරයක් තියෙන කෙනෙක් ඉන්නවයි කියලා. ඉතර ශරීරයේ යෝධ වෙන්න ඕනේ නැහැ. කවුරු හරිම කෙනෙක් ඉන්නවයි කියලා. පෞද්ගල කාලේ තිබුණ අලුත් අවුරුදු උත්සවය ගැන තිබුණ නැහැ නේද? අලුත් අවුරුදු තිබ්බට අලුත් අවුරුදු උත්සව තිබුණ නැහැ. කමන්නේ අපි හිතමු අලුත් අවුරුදු උත්සවයක් වගේ අවස්ථාවක එක්කෙනෙක් මේ පැත්තරම ඉන්නවා අපි හිතමුකෝ එක්කෙනයි දෙන්නයි තුන් දෙනෙක් එක්ක මේ පැත්තකත් ඉන්නවා එහෙනම් ඉදිරියකින් ඔන්න අපි ගාමද සමාන වෙන ගන්න පිරිස නේද දැන් මේක සමාන තුන් දෙනා දාලා කඹය දීමේ අවස්ථාවක් අපි සිහිපත් කරගමු දැන් මේ අවස්ථාවේදී කඹය හොම නිසල් බන්ධ තියෙනවා මේ තියෙන අවස්ථාවේදී බාහිර ඉන්න තව පුද්ගලයෙක් කියනවා නෑ නෑ ඔය තුන් දෙනාම අයින් වෙන්න ඔය තුන් දෙනා ඕනේ අර තුන් දෙනා ඔබ පරද්දලා කඹය අදින්න මට තනියෙන්නත් පුළුවන් කියලා දැන් එහෙම කියන පොරවල් ඉන්නවනේ නෑ ඕනේ ඕන නැති විදියට ලොකු කමර කතා කරනවානේ හිතන්නක එහෙම චරිතයක් තමයි මේ කියන ඇවිල්ලා කිව්වම එහෙමයි ආරයිට තුන් දෙනාම අයින් වෙන්න අර තුන් දෙනා දෙන එක මහදියද මං අදින්නම් තනියෙන් කියලා හැබැයි අපි නිකමට හිතුවොත් මේ එක මිනිස්සේ වැඩිය නෙමෙයි අපි හිතමු නිව්ටන් 100ක බලයක් දැම්මයි කියලා. එතකොට මේ තුන් දෙනාත් එක්ක කොච්චර බලය යොදලා ඇදලා තියෙනවද? මේ තුන් දෙනාත් එක්ක දැන් මෙයා නිව්ටන් 100යි, පළවෙනියා නිව්ටන් 100යි, දෙවෙනියා නිව්ටන් 100යි, තුන්වෙනියා නිව්ටන් 100යි කියන පුතේ ඒ තුන් දෙනාත් එක්කම නිව්ටන් 300කින් අදිනවනේ මේක. ඒක අපි දන්නවා හොඳටම නේ. මේ පැත්තත් දැන් මේක බැලන්ස් නම් මේ තුන් දෙනා එකක් මොනවා කරන්න ඕනද? නිව්ටන් 300කින්ම අදින්න ඕන. එතකොට තමයි දෙපැත්ත බැලන්ස් වෙලා මේක ඇදී යන්නේ නැතුව සමතුලිතව තියෙන්නේ නේද? කොහොම තියෙන අවස්ථාවක තමයි අර ඇවිල්ලා කියන ඔය තුන් දෙනාම අයින් වෙන්න මං තනියෙන් අදින්නම් කියලා. ඔව් එයා එහෙම කියයි. අපිට තියෙන ප්‍රශ්නේ වෙන්නේ මෙයා එහෙනම් මෙතෙන්ට ආවොත්
තනිකෙනෙක් විදිහට එයාට සිද්ධ වෙනවා මේ කබැදීමේ තරගයේ පරාජය නොවි ඔය විදිහටම රැකගෙන ඉන්න නම් නිව්ටන් කීයක බලයක් යොදන්න වෙනවද පුතේ එයාට අනිවාර්යෙන් මේ තුන් දෙනාම දාපු බලය කියන්නේ මේ නිව්ටන් 300ම අර තනි මනුස්සයට යොදන්න වෙනවා දැන් ඔබ අපි අමාරු ගණනය කිරීමක් කරලා ලොකු තියරි එකක් ඉගෙනගෙන හැම ගත්ත දෙයක් නෙමෙයි අපි මේ සරල දන්න දෙකින් මේක කිව්වේ දැන් සරලව අපිට හිතෙන කාරණය තමයි අපි කිව්වේ හරි ඒතොර මොකක්ද වෙන්නේ දැන් මේ තුන් දෙනෙක් එක්ක කරන වැඩේ තුන් දෙනෙක් එක්ක යොදන බලය තනි කෙනෙක් යොදනවා නම් එයාට අර තුන් දෙනාම යොදන බලයම යොදන්න ඕනේ ඒ වැඩේ කරන්න එහෙම නැති වුණොත් එහෙම මේ තනියෙන් මේක අදින්නම් කියන මනුස්සයාට පුළුවන් නිව්ටන් 200ක් ගන්න නම් එයා කෙලින්ම පරදි ඒ කියන්නේ කලින් තිබ්බ වැඩේ වෙන්නේ නැහැ ඒක නෙවත කතාව හරි ඔයක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒකට තුන් දිනෙකගේ වැඩේ තනියෙන් කරන් යනවා නම් අර තුන් දිනාට තමයි හා සමාන බලයක් ඒ තනි කෙනා ගාව තියෙනවා. ඒක මතකේ තියාගන්නකෝ. ඒක මතකේ තියාගෙන අපි තව කාරණයකට යමු. වතුර ටැංකියක් තියන්න මෙන්න මේ වගේ ආධාරකයක් නිර්මාණය කරනවා. වතුර ටැංකියක් මේක මත වතුර ටැංකියක් තියන්න ඔය විදිහ ආධාරකයක් නිර්මාණය කරනවා. නිර්මාණය කරලා මේක ආධාරක කණුවක මේ එක ආධාරක කණුවකින් දරා ගන්න ඕනේ බලය නැත්නම් ඒ මගින් යොදන්න ඕනේ බලය ගණනය කරලා තියනවා නිව්ටන් 1500යි කියලා. හරි. දැන් මේ සමානව එතකොට ආධාරක කණු හතරක් උඩ වතුර ටැංකියක් තියන්න මේ විදිහ ආධාරකයක් නිර්මාණය කරනකොට එක කණුවක් මගින් නිව්ටන් 1500ක බලයක් යෙදෙන්න ඕනේ කියලා ගණනය කරලා කියනවා. ඊට පස්සේ අපි දැන් මේක ප්ලෑන් කරගෙන යනවා කොහේ හරි දැනක මේක ඉදි කරන්න. ඉදි කරන්න ගියාට පස්සේ පොළොවේ ඉඩ නැහැ. හරි භූමියේ ඉඩ නැහැ මේ වගේ එකක් හදාගන්න. මේ වගේ ලොකු අවකාශයක් නැහැ. දැන් මොකද කරන්නේ? එතෙන්දී අපි සරසුම වෙනස් කරලා කියනවා හරි අපි ඔය වෙනුවට තනි කණුවක් මත ආධාරකය රඳවමු. එක කණුවක් ගහලා එක කණුවක් උඩ තියන්න මේක මැද්දෙන් හරියටින් බැලන්ස් කරනවා. තියන්න බැරි නැහැ තියන්න පුළුවන්. හැබැයි දැන් වැඩේ කියන්නේ පුතේ මෙතන කණු හතරක් තියෙන අවස්ථාවක එක කණුවක නිව්ටන් 1500 ගන්න යෙදුනා නම් මේ වගේ කණු හතරක් තියෙනවා. අපි කණු හතර වෙනුවට තනි කණුවක් භාවිත කරන අවස්ථාවකදී මේ කණුව මගින් යොදන බලය නිව්ටන් 1500 වෙලා බෑ. මේක නිව්ටන් 1500 උනොත් එම කඩන් වැටෙනවා. නේද? ඇයි? මෙතන පුතේ නිව්ටන් 1500 ගන්න කීයක් යෙදුවද? හතරක් යෙදුවා. ඒ කියන්නේ නිව්ටන් 6000. එහෙනම් මේ තනි කණුව මගින් මේක මැඩපාත ගන්න නම් මෙතනත් යොදන්න ඕනේ කොච්චරද නිව්ටන් 6000. දැන් අපි ওই උත්තරේ නිව්ටන් 6000 බලයක් මේක මගින් යොදන්න ඕනේ කියලා කිව්වේ. ආ මේ සමීකරණයක් අරගෙන සමීකරණයකට ආදේශ කරලා එහෙම නෙමෙයිනේ. නිකන් සරලව කිව්වේ. හැබැයි මේ තමයි පුතේ අපි කතා කරන සම්ප්‍රයුක්ත බලය කියන එකේ භාවිතය. කියන්නේ මේ අපි මේ භාවිතා කරන්න ගන්නවා මේක. මොකක්ද එහෙනම් සම්ප්‍රයුක්තය කියලා කියන්නේ? දැන් ඔයාලා කියයි බල කීපයක් එන අවස්ථාවක මේ බලය මේ බලයන්හි එකතුව කියලා. නෑ එහෙම නෙමෙයි. සම්ප්‍රයුක්ත බලය කියන්නේ බල කීපයක එකතුව නෙමෙයි. හරි. සම්ප්‍රයුක්ත බලය කියන එක අපි හඳුන්වන්නේ ඊට වඩා ටිකක් වෙනස් විදිහට. බලයන් කීපයක් මගින් යම්කිසි කාර්යයක් කරනවා නම් අන්නේ කරන කාර්යයම සිද්ධ කරන්න යොදන්න පුළුවන් තනි බලයක් තියෙනවා නම් අන්නේ තනි බලය තමයි අපි සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ. නැතුව අර බල සියල්ලගේ එකතුව නෙමෙයි. බලයන් කීපයක් මගින් සිද්ධ කරන කාර්යයක් ඉෂ්ට කරන්න සමත් වෙන තනි බලය තමයි අපි සම්ප්‍රයුක්ත බලය කියලා හඳුන්වන්නේ. එහෙමනම් අපේ පාඩම පටන් ගන්න විදිහට අපි ලියාගමු මොන කාරණේ සම්ප්‍රයුක්ත බලය කියන එකේ හැඳින්වීම අර්ථයක් කියනවා. බල දෙකක් හෝ වැඩි ගණනක් යෙදෙන විට බල දෙකක් හෝ වැඩි ගණනක් යෙදෙන විට බල දෙකක් හෝ වැඩි ගණනක් යෙදෙන විට එම බල සියල්ල නිසා ඇතිවන එම බල සියල්ල නිසා ඇතිවන ප්‍රතිඵලයම ඇති කරන තනි බලය එම බලයන්හි සම්ප්‍රයුක්ත වේ නම් වේ. තනි බලය එම බලයන්හි සම්ප්‍රයුක්ත වේ නම් වේ.
හරි එහෙනම් ඔක තමයි සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ එතකොට සම්ප්‍රයුක්ත බලයේ යෙදෙන අවස්ථා කීපයක් අපි කතා කරමු එකක් පළවෙනි එකේ තියෙනවා ඒක රේඛීය බල දෙකක සම්ප්‍රයුක්තය ඒක රේඛීය බල දෙකක සම්ප්‍රයුක්තය දැන් ඉතින් මේක හරිය අමාරුයි ඈ මොකද භෞතික විද්‍යාවනේ අපේ අර ඥාන වලින් මෙනවා භෞතික විද්‍යාව අමාරුයි භෞතික විද්‍යාව බෑ එහෙම සංකල්පනේ ඒ හින්දා මේක හරිය අමාරු වැඩ කියලා හිතාගෙන බලන්න මොකද්ද තියෙන්නේ වස්තුවක් තියෙනවා ඒ වස්තුවක් මත බලයන් දෙකක් ඔයාලට පෙන්වලා තියෙනවා හරි හැබැයි අගයන් දීලා නෑ මම මෙතෙන් අගයන් දෙන්න 3යි නිව්ටන් 10යි නිව්ටන් හරි 3යි නිව්ටන් 10යි නිව්ටන් දැන් මේ වස්තුවේ වස්තුව මත තියෙන බලයන් දෙක තියෙනවා ඒ බලයන් ක්‍රියා කරන දිශාවන් දෙක පෙන්වලා තියෙනවා එහෙනම් ඔයාලට ගල්බල්මට කියන්න බැරිද මේ වස්තුව මත යෙදෙන මුළු බලය කොච්චරයිද කියලා මෙහෙන් 30කින් අදිනවා මෙහෙන් 10කින් තල්ලු කරනවා එතකොට අදින්නෙත් එහෙට තල්ලු කරන්නෙත් එහෙට ඒ කියන්නේ මුළු බලයම තියෙන එහෙට 30යි 10යි කීයද පුතේ නිව්ටන් 40යි එතකොට අපි ඒක ගන්නෙ කොහොමද 30යි නිව්ටන් ධන 10යි නිව්ටන් සමානයි 40යි නිව්ටන් මේ මොකද්ද අපි හෙව්වේ මේ අවස්ථාවේ සම්ප්‍රයුක්තය එහෙනම් මෙතන නිව්ටන් 10 කියන එක ඒ අදාළ ඊතලයේ මත ලියා ගන්න न्यूटन तिहात लिया गाना अवसान जी सांप्रित्ते होने में जी रूपे टी दिरी निकल दिए ना तिहाय न्यूटन दा दहाय निकल समान है हाँ तो लिया न्यूटन के ला सांप्रित्त बाले होने में दिया लिया गाना හරි ඊට පස්සේ බලන්න පළවෙනි වාක්‍යයක් දීලා තියෙනවා ඒක රේඛීයව එකම දිශාවට ඒක රේඛීයව එකම දිශාවට බල දෙකක් ක්‍රියා කරන විට එම බල දෙකේ සම්ප්‍රයුක්තය එම බල දෙකෙහි එකතුවට සමාන වේ එම බල දෙකෙහි එකතුවට සමාන වේ කොහොම වෙනකොටද පුතේ ඒක රේඛීයව එකම දිශාවට මේ වගේ එකම දිශාවට තියෙනකොට සම්ප්‍රයුක්තය සමාන වෙනවලු ඒ බල දෙකේ එකතුවට හරි එක පැහැදිලි ඊට පස්සේ තව රූපයක් තියෙනවා නේ දැන් එකම විදිය රූප දෙකක් දීලා තියෙනවා පොඩි printing mistake එකක් තියෙනවා දරුවනේ ඒක චුට්ටක් හදාගන්න මොකක්ද තියෙන වැරද්ද ඊතලයේ තමයි වැරද්ද තියෙන්නේ මෙන්න මෙතන තියෙන ඊතලයේ එන්න ඕනේ මෙන්න මේ පැත්ත හැබැයි ගුණාත්මක බලින් අඩු දේවල් තියෙන හැම තැනම
ගහලා ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා 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 ඒ පිළිබඳව ආකර්ෂණය වැඩි කරනවා නේ කියන ඇදීම වැඩි කරනවා තියෙනවා. එතකොට මේ පැත්ත රැඳිලා යනවා නිකන්. නේද? අපි කඩේට ගියාම සාමාන්‍ය අපි හිතමුකෝ අපේ අතේ තියෙන මුදලට නේද? කඩේ ඉස්සරහ කෙහෙල් ගණක් එල්ලලා තියෙනවා. හොඳට ඉදිරියට. කෙහෙල් ගෙඩියක් ගන්න පුළුවන්කම තිබුණොත් අපි ගන්නයි අයිස් එකක්. නැත්නම් අපි ගන්න චොක්ලට් එකක් ටොෆියක් මොකක් හරි එහෙම තමයි අපි කරන්නේ. නේ ඔය ලොකු කොමඩු ගෙඩියක් එහෙම ගෙදර ගෙනල්ලා දෙන්න පුළුවන්කම තිබුණත් දෙමව්පියන්ට කොමඩු ගෙඩිය දිහා බලලා අර තියෙන මම නම් කියන්නේ නැහැ ඒ තියෙන මොනවා හරි බීම එකක් හරි නැත්නම් මොනවා හරි එහෙම එකක් උස්සගෙන එනවා ගෙදර. ඇයි අර මේක තමයි හේතුව බලේ වැඩි ඒ පැත්තේ ඇද ගැනීම වැඩි. අපිත් එහෙමයි අපි ඇදෙන්නේම ඒ ඇද ගැනීම හැකියාව වැඩි පැතිවල. මම ඕක කිව්වේ එක මොහොතකට දැන් ඔයාලට මේ බෝඩ් එකේ පේන්නේ මම වීඩියෝ එක ඔෆ් කරා. දැන් ඔයාලට පේනවා ඇති මම මෙතන දාලා තියෙන පින්තූරේ. හරි. මගේ ප්‍රොෆයිල් එකට මම දාගෙන තියෙන පින්තූරේ. ඔතන තියෙනවා නේද කකුල් තුනක්. ඒ කකුල් තුන දිහා වෙනුවට ඒ කකුල් තුනේ තියෙන පැලඳුම් තුන, සරෙප්පු තුන දිහා බලන්නකො. නේ. අම්මයි තාත්තයි දරුවයි ඉන්නේ. තුන් දෙනාගේ පාද තුන තියෙන්නේ බයික් එක යන. ඒ තුන හැබැයි ඒ කකුල් තුන දිහා බැලුවම ඔයාලට වෙනසක් පේනවා ඇති පුතේ. මැද තියෙන චූටි කකුල කොච්චර ලස්සනට ලස්සන සරපුවකින් ආවරණය කරලා තියෙනවද කියලා බලන්න. අර ඉස්සරහා පිටිපස්සේ තියෙන පාද දෙක වගේද කියලා. පටි ගැලවිච්ච ගෙවිච්ච පාවහන් වෙනුවට බොහොම අලුත් ලස්සන වටිනා පාවහන් පරදවලා තියෙනවා. හරි. එහෙම තමයි පුතේ. අම්මලා තාත්තලා දරුවන්ට සලකන්. ඔයාලට සලකන්නේ එහෙම තමයි. නේද? දැන් මේ ඔන්ලයින් ක්ලාස් එකක් කිව්වහම ක්ලාස් එකට ඩේටා කාඩ් එක ගෙනාවට සමහර විට මේ අම්මලා තාත්තලාට දවසට බොන්න ඕනේ බේත් පෙත්තවත් ගන්නේ නැතුවත් දන්නේ නැහැ ඩේටා කාඩ් එකක් එහෙම ගෙනත් දාන්නේ. මොකද කඩේට ගියහම මතක් වෙන්නේ අනේ පොඩි එකාට අද පන්ති තියනවා කිව්වා. ඌට ඉස්කෝලේ පාඩම් ටික බලා ගන්න ඕනේ කිව්වා. කියන එක තමයි ඉස්සෙල්ල ඔළුවට යන්නේ. තමන්ගේ බේත් ඖෂධ ගැන එහෙම නෙමෙයි හිතන්නේ. එහෙම තමයි දෙමෝපිය. හැබැයි මට දැන් මෙතන එකපාර පෙන්වන්න පුළුවන් එක රූපයයිනේ. හැබැයි ඔයාලා නිකමට වගේ කල්පනා කරලා බලන්න පුතේ. ඔයාලා තෝනතරන් දැකලා ඇති තරුණ ජෝඩුවක් එක්ක මහලු කෙනෙක් ඉන්න පින්තූර. තරුණ ජෝඩුවක් එක්ක මහලු කෙනෙක් ඉන්න පින්තූරයක ඔය ඔතන මැද ඉන්න පොඩි එක්කෙනාට දාලා තියෙනවා වගේ හොඳම ඇඟලුම් හොඳම පැලඳුම් ඒ මහලු කෙනාට දීලා අර තරුණ දෙන්නා ඔය පේනවා වගේ කොහොමද අපි කියන්නේ ඉරිච්ච කඩමළු වෙච්ච ගෙවිච්ච ඒව පළඳිනවා දැකලා තියෙනවද කවමදාක? එහෙම වෙන්නේ නැහැ නේද? දෙමව්පියෝ දරුව පොඩි කාලේදී දරුවන්ට හොඳම දේ දීලා තමන් පොඩ්ඩක් පස්සට අඩියක් පස්සට අරගෙන දරුවන්ට හොඳම දේ දෙනවා. ඒ දෙමව්පියෝ වයසට යද්දිත් දරුවෝ තමන් හොඳම දේ අරගෙන දෙමව්පියන්ට අඩුපාඩු සහිත දේවල්ම දෙනවා පොඩි අසාධාරණකමක් තියෙනවනේ. ඒ අසාධාරණය සිද්ධ නොවෙන්න නම් දෙමව්පියන්ගේ මුදල්වල වටිනාකම ඒ දෙමව්පියන්ගේ මුදල්වල තියෙන දැන් ඔයාලා ඕන තරම් මුදල් නෝට්ටු වල සුවඳ විඳලා ඇතිනේ නේ. අලුත් මුදල් නෝට්ටුවක් එහෙම දැක්කහම දැන් අද කාලේ නම් එපා කියලා කියනවනේ. අද කාලේ එපා කියන්නේ කොරෝනා එන ගමන් ඉන්නනේ. හැබැයි මේ කොරෝනා වල කලින් අද අලුත් කොලයක් එහෙම දැක්කම පොඩ්ඩක් නායන ලංකාවනේ මුදල් වල සුවඳ විඳලා තිබුණා. හැබැයි පුතේ ඔයාලා අතපත ගන්න මුදල් වලින් අම්මලගේ තාත්තලගේ දාඩිය සුවඳ නම් එන්නේ. ඔයාලා විඳින්නේ අම්මලගේ තාත්තලගේ දාඩිය සුන්දරම් වලට දැනෙන්නේ. අන්න එතකොට එක හරි තාත්තෙක්. මොකද ඔයා අමතක කරන්න එපා. මොකද සමාජය සහ මේ තියෙන දේවල් නැත්නම් මේ තියෙන වටපිටාව මම මේක කියන්නේ විශේෂයෙන් ඔයාලගේ වයස සීමාව ඉන්නකොට දැන් ඔයාලට ස්මාර්ට්ෆෝන් අරන් මේවා දුන්නා ඩිවයිස් දුන්නාට ගොඩාක් දෙමාපිය උදේ ඩිවයිසස් ගන්න දැනුවත් නැහැ. මූලික තොරතුරු සංවේදන සාක්ෂරතාවය ඔයාලගේ પરම්පරාවට තිබුණාට ඔයාලගේ දෙමාපියන්ගේ પરම්පරාවට ඒක නැහැ. ඒතකොට යාලා මූලික සාක්ෂරතාවයේ නැති උපාංගයක් තමයි ඔයාලට ඔය දීලා තියෙන්නේ.
आकर्षण टिकटॉक वीडियो आकर्षण चुटके बिंदूर दिया बलागा बल मेवागे तमें मट स्थल अम्मदार फोन बलासान प्रतिपल मुखाने संप्रयुक्त बल देखातरुक्त संप्रयुक्त මොකද මේ සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ වැඩි බලයේ දිශාවටමයි. හරි. එහෙනම් මේ මේ පැත්තේ ඉතලේ හදා ගන්න පැත්ත මේ ඉතලේ තියෙන දිශාව මාරු කරගන්න නිව්ටන් 10 නිව්ටන් 30 කියන දෙක දා ගන්න. ඊට පස්සේ ඉදිරියෙන් මේ කාර්ණේ ලියා ගන්න 30 ඍණ 10 සමානයි 20 නිව්ටන් 30 නිව්ටන් බලයේ දිශාවට කියන එකත් වරහන් ඇතුළ අනිවාර්යයෙන්ම දා ගන්න. दिशा विनस्कता दिशाटन बल दिशावट की अरे